DJ Ara and Aspera. Aspera. මචං යාළුවෙලා ඉන්න කෙල්ලගෙන් බඳින්න අහන එක සර්ප්‍රයිස් එකක්ද මචං? මචං ඔබට කෙල්ලව සර්ප්‍රයිස් කරන්න ඕනම නම් යාළුවෙලා ඉන්න කෙල්ල ඉස්සරහා වෙන කෙල්ලෙක්ගේ බඳින්න අහපන් සර්ප්‍රයිස්. ප්‍රථමයෙන් සුබ උදෑසනක් කියලා ආචාරය කරනවා. සුබ උදෑසනක් කරා. පැස් අද මං කතා කරන්න හදන්නේ අපේ පටි රෝල් රංගය ගැන. අයියෝ ඔබේ කුකුල් පනේ? මේ කුකුල් පනේ? ඔව්. පොඩි කේස් එකක් දාගෙන. ඔව්. අපි රංගයාගෙන් රංගගේ වයිෆ් අහලා තියෙනවා ෆෝන් එකේ පාස්වර්ඩ් එක. ඒ වෙලාවේ මිනිහාගේ පපුව අමාරුව හැදිලා. ඔව්. පපුව අමාරුවයි වලිප්පුවයි දෙකම එකපාර හැදිලා. ඔව්. ඉස්පිරිතාලේ රංග යන වෙලාව. අද එන්නත් දෙයි කියන්නේ. අද වෙච්ච එක නෙමෙයි මේ කලින් වෙච්ච කතාවක්. Sorry. හොස්පිටල් එකේදී මිනිහව චෙක් කරලා බැලුවට පස්සේ ඩොක්ටර් කියලා දිනවා. ඔව්. පුතා ඔයාව ඔපරේට් කරන්න වෙනවා. හ්ම් හ්ම්. ඒ වෙලේම අරන් ගිහිල්ලා ඔපරේෂන් තියටර් එකට. මේ සැත්කමට එක්කන් ගිය වෙලාවේ නම් ඔව්. මේ මිනිහා කෑ ගහනවලු. අනේ මට නම් බෑ ඩොක්ටර්, මට නම් බෑ ඩොක්ටර්. මට නම් ඔපරේෂන් කරන්න බෑ ඩොක්ටර්. මම බයයි ඩොක්ටර්, කැමෙයි ඩොක්ටර්. ඒක හැමෝමනේ. පස්සේ ඩොක්ටර් කියලා පුතා කටපියන් ඉන්න නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. කට ඔපරේෂන් කරයි කියලා යාගේ. එතකොට පොඩ්ඩක් කටපියන් ඉඳලා මිනිහට පේනවලු ඔපරේෂන් තියටර් එක උඩ රතුපාට ලයිට් එකක් තියෙනවා. ඒ ලයිට් එකේ තියෙනවලු මල් මාලයක් දාලා. ලයිට් එකේ? දැන් අපේ රංගය කල්පනා කරාලු මේ ලයිට් එක නම් හරි. ඒත් ඇයි මේ මල් මාලයක් තියෙන්නේ? මේක ලොකු ප්‍රශ්නයක්ලු. මිනිහා ඩොක්ටර්ගෙන් අහලා ඩොක්ටර් මේ ලයිට් එක තියෙන්නේ ඇයි? හ්ම්. එතකොට ඩොක්ටර් කියලා පුතේ ලයිට් එක තියෙන්නේ සැත්කම පටන් ගත්තට පස්සේ දැනුවත් කරන්න. ආ මේ මෙතන ඔපරේෂන් එකක් වෙනවා කියලා. ඔව් ඇතුලේ වැඩේ දෙනවා. කවුරුත් දෙන්න බෑ. ආ ඒක තමයි ලයිට් එක පත්තු කරන එකෙන් අදහස් වෙන්නේ නේද? මිනිහා පොඩ්ඩක් බය වෙලා. ඊට පස්සේ රංගය අහලා ඩොක්ටර් මේ මල් මාලයක් තියෙන්නේ ඒ මොකටද? එතකොට ඩොක්ටර් කියලා මෙහෙමනේ පුතේ මේ ඔපරේෂන් එක සක්සස් වුණොත් මේ මල් මාලේ මට දානවා. හා නිකන් හරි ගැස්තිලා ගියොත් ඒ මල් මාලේ පුතාට දානවා. හරි. ඉතින් එහාට පස් කතා කරන්න එපා.